සංකීර්ණ නොවු සරල ජීවිත. අපේ පිරිස බොහොමත්ම නිදහස්ව. මේ හැලෑවේ ගහ, කොළ, කඳු, ඇල්, හෙල් ඔය ඒවා ඇසුරු කරමින් අලුත් නිර්මාණාත්මකව වෙනස් කිරීම කිසි දෙයක් නොකර මේ පරිසරයත් එක්ක මේ පරිසරයේම කොටසක් හැටියට ජීවත් වෙච්ච පිරිස තමයි මේ ආදිවාසීන් එහෙම නැත්නම් වැලි ජනයා කියලා කියන්නේ. දන්නා අය පිළිබඳ කවියක් කියන්න හරිම ලේසි. අදක් සයෙක් මම එතනදි නොදන්න දේ දැනුණ දාසි. බොහෝ දෙයක් කරන බලන්තාවේ ඉන්න ආදිවාසි. පුංචි විරිඳුවක් ගොතනව ඔය දෑතට ගන්න දාසි. මගේ නම රණතුංගේ සුරජ් ශානුක. බුදුන් වැඩි බින් තැන්නට ඌව වෙල්ලස්සට මහා වැදි රට පුරාවට කණ්ඩු කුලට මන්දු වෙන මේ හත්තේ බැද්දේ හත්තේ මාම කැච්චක් හොඳමයි. ඔය ඇත්තන්ට කතා දමන මේ ඇත්තෝ විමල රත්න හූරා. වන්නේ ලැත්තන්ගේ වංහු ඇන්න මංගච්චන්න ඉඩ පොජ්ජත් ඇනෝ කලාපු සභාපති මහවුරත් අධ්‍යක්ෂ ජනරාල් මහවුරත් ඒවාගේම වෙළඳ සේවේ මහවුරා හැටිමට වැඩපොජ්ජි මන්දු කරන සුජීව හරිස්චන්ද මහවුරත් හොඳවාගේම සීපත්තන මන්දු කරන මේබේ මේ ඇත්තන්ට උදව් තැන මන්දු කරන්නේ මේ ඇත්තන්නේ මහානායක උරුවරගේ වන්නේ ලැත් හඳාරණීතැන මාම කැච්චක් හොඳමයි. අරිදාස් මැච්චි අපි නායකැත්තොත් එක්ක කතා දමන්න සූදානම් පොච්චි මන්දුවන කාල මැච්චි තමයි මේ කාල මැච්ච. ඉතින් මේ කාල මැච්චේ රට දිහා මාධ්‍ය දිහා බලන් හිටියම අපිට පේන්නේ දකින්නේ නායකැත්තෝ විශේෂයෙන්ම මේ මුදල් පිළිබඳව අන්න රටේ අනාගතයේ ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව අයවැය කියලා තමයි එතනට කියන්නේ. ඉතින් අයවැය විදිහට ජනතාව කතා කරනවා. එතකොට මේ රටේ අයවැය පිළිබඳව ඔබතුමාගේ ජීවිතෙත් එක්ක ගත්තාම ගොඩක් අත්දැකීම් ඇති. ඒ අත්දැකීම් එක්ක මේ අයවැය පිළිබඳව ඔබතුමාට හිතන දේ, ඔබතුමා දකින දේ පිළිබඳව අපි මේ කාලෙදී ජනතාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ඒ නිසා නායකත්වෝ මේ අයවැය පිළිබඳව ඔබතුමා කොයි හැටිමටද හිතලානේ නායකත්ව. මාම කැච්චක් හොඳමයි මහානායකත්ව. මාම කැච්චක් හොඳමයි විමල්. මේ රටේ මේ මණ්ඩල කරලා තිබෙන අයවැය කියන එකම ගැන කතා දමන්න මං ගැච්චුවොත් ඉතින් මේතනවල් ගැන මේ ඇත්තෝ ඉතින් මේ කලාපුජ්‍ය රඳන ගමන් මේ ඇත්තෝ මේතනවල් ගැන වැඩිතෙනින් හිතලාන්න කොදොයි. හැබැයි මිනික් ගජ්ජු හැම එකමම කතා දමනවා මෙතනේ මොන එකක්වත් මිනික් ගජ්ජුන්ට සහනයක් උදොයි. මහමකැච්චක් තිබව්වට වැඩි තැනෙන් අමාරු තැනේ කාලමැච්චක් තමයි ඉදිරියට මං ගච්චන්නේ. මේ අයවැය වැඩපුජ්ජක් උදොයි කියන කතාපුජ්ජ කතා දමනවා. ඉතින් ඇත්තතෙනෙම්ම දැන් අර ලෙඩපුජ්ජ මන්ද වෙච්ච මිනික් ගජ්ජුන්ට යනෝ කලාපු ආධාර එතකොට අඩු ආදායම් ලාභින්ට ඇනෝ කලාපු ඒ ආධාර ඒ හැම එකමක්ම කැපුම් පොජ්ජ මන්දු කරනවල්ලු භාගත නැද්ද ඔන්නොම කැපුම් පොජ්ජත් මන්දු කරනවා කියලා අඩුතන මන්දු කරලා තිබෙනවා කියලත් කතා දමනවා. ඉතින් ඇත්තතෙනෙම්ම දැන් මේතන ගැන අයිරුකුලට මන්දු කරනකොට මේ කාලමැච්චේ හැටිමට මේ රට මන්දු කරගත්තොත් අද දවස් පුජ්ජේ මේ රටේ රඳන මිනික් ගජ්ජු මාම කැච්චම්ම අමාරු තැනින් ජීවත් වෙන මන්දු වෙන කාලමැච්චක්. ඉතින් මේ කාලමැච්චේදී මේ රටට මේ සමාජයට එහෙම අයවැයක් කියන එකමක් මං ගැච්චෙනවා නම් මිනික් ගජ්ජුන්ට යහපතක් මන්ද වෙන එකමක් තමයි මන්ද වෙන්න ඕන. ඉතින් කිරිලෝභ ජනාධිපති හූරා කතා දමනවා මිනික් ගජ්ජු මොන එකෙකුටවත් අත්පුජ්ජ මන්ද කරන්න කොදෝ වෙලා සුසාහයෙන් ඉදිරියට මං ගැච්චන්න ඕන එහෙම අයවැයක් තමයි තිබෙන්නේ කියලා තමයි කතා දමන්නේ. හැබැයි සෝසායෙන් උඩතැනට මන්දු වෙන්න වුණත් මේ කාලමැච්චේ මිනික් ගජ්ජු අර කබල් පුජ්ජෙන් ලිපට මන්දු වුණා කියන කතා පුජ්ජත් තිබෙනවනේ ඒ වාගේනේ මන්දු වෙලා ඉඳින්නේ.
ඉතින් එහෙම කාලෙක කොහොමද මිනිග් ගැජ්ජු සෝ උත්සාහයෙන් උඩතනට මං ගච්ඡන්නේ ඉතින් මෑත්තෝ හිට්ලාන හැටිමට මේ මිනිග් ගැජ්ජු කතා දමන හැටිමට මේ අයවැය මේ සාමාන්‍ය මිනිග් ගැජ්ජුන්ට යහපතක් කොදොයි කියන එකම තමයි කතා දමන්නේ ඉතින් මෑත්තෝ හිට්ලාන කොදොයි කොහොමද කියන එකම ගැන ඉතින් මෑත්තන්ටත් තේරුම් පොජ්ජ මන්ද වෙයි අනාගතයේදී මේතන එහෙමනම් වැඩ පොජ්ජක් කොදොයි කියන එකම කොදොයි නම් මේතනින් යහපතක් මන් දුණා කියන එකම මන් දුණාට පච්චේ තමයි කතා දමන්න හිටලාන්නේ මේ කොහොමද කියන එකම මේ අයවැය ගැන කතා කළොත් ඒ පිළිබඳව කතා කරන්න තරම් මේ කැලේ ඉන්න අපිට දැනුමක් නැහැ නමුත් මේ සමාජයේ ඉන්න මිනිස්සු නම් කියන්නේ මේ අයවැයෙන් මිනිස්සුන්ට සහනයක් නැහැ කියලා ඇත්ත තනීම කියනවා නම් ලෙඩ වෙච්ච මිනිස්සුන්ට දුන්න ආධාර අඩු ආදායම් ලාභින්ට දුන්න ආධාර ඒ හැම එකක්ම කපනවලු. නමුත් මේ රටේ මේ කාලයේ ජීවත් වෙන බොහෝ මිනිස්සු ඉතාමත් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ රටේ අයවැයක් ගෙනාවා නම් ඒක මිනිස්සුන්ට යහපතක් වෙන්න ඕන. කිරිලෝභ ජනාධිපති හූරා කියනවා නම් උත්සාහයෙන් නැගිටින්න ඕන කියලා. සුව උත්සාහයෙන් කොහොමද නැගිටින්නේ? මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අර කතාවක් තියෙනවානේ කබලෙන් ලිපට වැටුණාලු ඒ වගේ. එහෙම කාලෙක කොහොමද සුව උත්සාහයෙන් නැගිටින්නේ? ඉතින් මට හිතන විදිහට මිනිස්සු කියන විදිහට මේ අයවැය සාමාන්‍ය මිනිස්සුන්ට යහපතක් වෙලා නැහැ කියන කාරණාව තමයි මට කියන්න වෙන්නේ. නමුත් මේ අයවැයෙන් සිතක් වුණාද නැද්ද කියන කාරණාව අනාගතයේදී තමයි දැනගන්නට වෙන්නේ. Hambala tendi tendi nana tendi nane tendi tendi nane tendi nane Eneki kandu kutu mandu vinni Vanlattangi kata adamani amake hadda pojjai Mee vettangi kuvan nududiyai Mee vettangi kuvan nududiyai Kenekuge ati mihiri handak gena ena e sevena අව කෙනෙකුට අසන්න මේ නාලිකාව වාසනා තව කෙනෙකුගේ අසන්න මේ නාලිකාව වාසනා මාම කැච්චක් හොඳමයි
kona purawata hina una maha kona purawata hina una maha kona purawata hina una maha kona purawata hina una ජර්මන් නාට්‍යවේදී බර්ටෝල් බෙස් ගුවන් විදුලිය ශ්‍රාවකයාට අසා සිටීමට පමණක් නොව කතා කිරීමටද හැකි මාධ්‍ය බවට පත් කළ හැකි නම් එය අසිරිමත් මෙවලමක් වන්නේය. අපි පුංචි කාලේ ඉඳන් මේ ගමේ ඉඳලා පාසල් ගියේ බොහෝම දුෂ්කරතා මැද්දේ අලි ගහන ප්‍රදේශය ඔක්කොම කරලා දෙන්නම් කියනවා එකලා ගිලිහියනවා ගොවිචං කරලා අකුරු පැණි වෙනත් භෝග වර්ග හදාගෙන බොහෝම දුකසේ පාරේ කන්දෙන් එන්නේ අපගේ අවශ්‍යතා ඉටු කරගන්න අවුරුදු ගණනාවක් තිස්සේ අපි ඡන්ද පෙට්ටි පුරවලා තියෙනවා ඒත් අපේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වපු එක් දේශපාලනික අද මෙතන ඉන්නවා. ශබ්ද මාධ්‍යෙන් එකමුතු තම ඉටු නොවුන අපේක්ෂාවන් ඉටු කර ගැනීමට දරන උත්සාහය. මේ දඹාන කතා දමන යමකේ තිබව්වට වැඩපොජ්ජක් කොදොයි කියලා කතා දමන්න මොන එක්කටවත් අමාරු තැනයි. ඉතින් ඒ වගේම මේතනින් ලොකුතනේ සේවා පොජ්ජක් මන් දෙලා තිබුණා. අපේ ගමට යන පාර අපි හද බුලත් බුලත්තර කඳුරට ඇවිදින් බුලතුත් කඩාගෙන. උද නම මොකද්ද? පියසිරි. පියසිරි. ඒ මම සාමාන්‍ය දන්න තිය කියන්නේ. බුලත් බුලතා යෝධයා. බුලතා යෝධයා. මේ ලීනගේ මහත්තයා මේ අපි දරුවන්ට මේ දේවල් කියා දෙන්නවා. කියා දෙන්න ඕනේ. ඒක මම වැඩි තොරතුරු දන්නේ කියන්නේ ඒකයි. ඔව්. හරිද? බුලත යෝධයා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ සොරබර හැදපු නායකයෙක්. නායකයෙක්නේ. ඔව්. යෝධයා කිව්වට ඒක හැදුවට තමයි යට යෝධයා කියලා නම දෙන. එයාගේ නම විදිහින් මේ මොකද නම මතක නැහැ. මට අපේ සීයා කියන කඳුර කියන්නේ බුලත් ඒ බුලත් වල හදපු තැන කඳුර මේ ළඟක් කනකන් තිබ්බා පුවක් ගස් එහෙම තිබ්බා සෑහෙන්න අපි අත්තහපදින් කියලා හිටියේ ඒකේ දැන් එතන තිබ්බා පොරණ කොස් ගස් විශාලව දැන් ඒවා කපලා කඩා වැටින්න පරණෙල දිරල ඊළඟ දැන් ඒව නැහැ දැන් ඉතින් අලුතෙන් හදපු දේවල් තමයි තියෙන්නේ පුවක් කියන්නේ කඳුරේ දිග්ගරම තිබ්බේ ළඟ පුවා හා ඔය අපේ අප්පච්චිලා මිස්සර් ගස් නගිනවනේ අප්පච්චි නම අපේ අප්පච්චිගේ නම හවඩියා වගේන්නේ. හා හවඩියා. හා හා. ඉතින් ඒගොල්ලෝ මේ මෙතන ගහේ පුවක් ගහින් නැංගම බහින්නේ අර කෙල්ලවරේ පුවක් ගහින්. ඔක්කොම කපල දාලා පුවක් ඉදිනවා. මේ ආදිවාසි පුවක් කන්නේ බුලත් කන්නේ වැඩිපුර ඇහි. ඈ? ආදිවාසි. ඒක පුරුද්දේ මිසක් කාගෙත් පුරුද්දක් මේක. දැන් මම බුලත් විතර කන්නේ. මට කන්න බෑ මත් වෙනවා. හා. එඳ මං කන්නේ. දැන් ආදිවාසි ඔය කන්නේ අපි අත්තටලා වුණත් කනවා. කන්දේ මේ එමිසුන් පුරුද්දක අරක්කු බොනවා බීඩි සිගරට් බොනවා වගේ පුරුද්දක්නේ. ඔව්. ඒ වගේ පුරුද්දක් ඕක. හ්ම්. ඒක තමයි ඔක. ඒගොල්ලන් කේස් වැඩි. ඔව්. ඉස්සර කෑවේ දවට කියලා જાතිය තියව පොත්තම් ගණකම. හ්ම්. පුවක් වලට කන්නේ නෙවුවනේ. හ්ම්. ඉස්සර. හ්ම්. දවට පොතු. දවට පොතුයි. අර කන්දේ තියෙන ගහක් එක ගහක් ඒක මම දන්නේ විශ්වාස කරලා. පුවක් කොහෙන්ද අවිල තියෙන්නේ? පුවක් කැවෙන් තියෙන්නේ ඔය බීබිල පැත්තේ ඔය පැත්තෙන් තමයි ගෙන්නන්නේ. ඔය පිටරට ඉවරද නැත්නම් ලංකාවේ මැද? ලංකාවේ හැදිච්ච ඒවා. බුලත් එහෙම නේද? ඔව්. දැන් බුලත් තාම තියෙනවනේ මේ බීබිල පැත්තේ. නාගවල්ලි. නාගවල්ලි කියන්නේ කොටනේ. ඔය අපේ අත්තලා ඉන්න කාලේ අර බුලත් අයෝධ්‍යා හදපු බුලත් වැල් තිබ්බා. හා. බුලත් වැල් කඳුරේ. පුවක් බුලත්. ඇත්තටම බුලත් කියන්නේ කවුද? බුලත් කියන්නේ හොඳ ශ්‍රේෂ්ඨ නායකයෙක් කියන්නේ මේ කාටද මේ දුටුගැම රජතුමාට කිරි බුලත් පුවක් ගෙනපු කෙනෙක්. එයා යනින් එනින් ගමන් තමයි වැව හදලා තියෙන්නේ. ඒ යනින් එනින් ගමන් එයාගේ බුලත යෝධයට බත් ගෙනයි බුලත් යෝධිය පවුලනේ. එයා තමයි ගල්පඩි හැලලා තියෙන්නේ. දන්න ගල්පඩි හැල. වංගු 18 වගේම වර්තනම් මෙතන පළල ගල් අතුරල ලස්සන හදපු පාරක් තියෙනවා. මේ වංගු දඩ අර කන්දෙන් මේ තියෙන කන්ද ඒ කන්ද. මම එක පාරක් ගිහලා තිනවා. ඒක වැටෙන්නේ ගොමගොඩට. ගොම වුණාටද? ගොම කියන්නේ ගොම පොහොරට ගොම අරන් ගිහිලා දාන්න සෑහෙන දුර අරන් ගිහිලා දාන්නේ. ගොම පට්ටිකව දාගන්නෙත් නෑ. කිරි පට්ටිකව දාගන්නේ. ඒක තමයි කිරි පට්ටිය. ඊමණ ගොමගොඩ. කුඹුක්කොලේ ඔය ලයින් එක මේක දිගටම ඔහම තිබ්බේ. ඒ කියන්නේ ලංකාව හර සස්ත්‍රීකයි මේ කිරි වලින් බුලත් වලින් පට්ටි වලින් දැන් දුටුගම රජතුමාට කිරි ගෙනලා දුන්නේ බුලත් ගෙනලා දුන්නේ පුවක් ගෙනලා දුන්නේ බුලත යෝධයා. හා හා. එනිකන් එයාට ඉතින් යෝධයා කියලා තිබ්බා රෑව කැපුවාට. හා හා. ඒක ඇදින්
ඒ මනුස්ස මතක් කරලා කවුරුද දෙන්නන්නේ කිරි හර දානේ ටිකක්වත් දෙන්නේ නැහනේ කවුද දෙන්නේ මතක් කරන්නේ කවුද මෙතෙන්ද ඇවිත් දැන් යාතික ගුණ බලන්නේ මතක් කරනවද කියලා නැහනේ අයියේ ඒක තමයි දැන් කියන්නේ මනුස්සකම නැති හින්දා ඔව් මනුස්සකමක් නැති හින්දා නැතම් බුලත යෝධය කියලා කෙනෙක් හිටියා කියන්න දන්නවනේ හා හා ඔය කියන්නේ ඇත්තම නම මොකද බුලත් යෝධයගේ ඇත්තම නම මොකද්ද මට මතක නැහැ ඔය ඇත්තන්ගේ પરම්පරාවක නේ අපේ නෙමෙයි අපේ પરම්පරාව නේ අපේ પરම්පරාව වෙනයි අපේ වෙල්ලස්ස හා පරම්පරාව දිගටම ඉන්නේ මෙතන බුද්ධං කෝට් එහෙම ඉන්න අපේ කට්ටිය නේද අය මේ ඒ પરම්පරාව වෙනයි මේ પરම්පරාව බුද්ධෝද කියන්නේ ආදිවාසී પરම්පරාවක් නේද ආදිවාසින්නේ ආදි ඒ කාලේ දිනුවක් තිබෙන්නේ නැහැ නේ මම ඉතින් ආදිවාසී විදිහට තමයි ඉන්නේ කුලතයෝදය කියන්නේ නෑ ඉතින් හරි ආදිවාසී ඉන්නවා කිව්වම තේමිසු ආදිවාසී තමයි ඔව් ආදිවාසී කියන්නේ ඒ කාලේ මේක දිනුනේ නැති පළාතක් නේ ඉස්සර ඔබතුමා දිනුන කියලා කියන්නේ මොකද්ද? දිනුන කියන්නේ මේ අද මේ තියෙන තත්ත්වෙ නෙවෙයි ඉස්සර තිබීම කැලානේ. හා. ඔබතුමා පොඩි කාලේ කොහොමද තිබ්බේ? පොඩි කාලේ මම කැලා. හා. චෛත්‍ය කොහොමද තිබ්බේ? චෛත්‍ය තිබ්බේ මම එනකොට තමයි ඩීඑස් එනක මහත්තයා අලුත් වැඩියා කරේ. හෙටගමගේ ගස් තිබ්බේ. හා. අර තියෙන තිබ්බේ ඉතාල බෝඩ් එකේ. හා. අර තියෙන අපේ පොඩි කාලේ තිබ්බේ ඒ තමයි. හා. ඔවා ගස් කොළන් තිබ්බේ. ඔවා කපාදාලා ඩීඑස් එනක මහත්තයා තමයි ඔක පිළිසකර කරේ. ඩීඑස් එනක මහත්තයා මැරුණා. මැරුණට පස්සේ ඩල්ලි එනක මහත්තයා යාගේ පුතානේ. ඒ අපිට තමයි කොතපලන් දැවි. හා. තොන් වැඩි ඉස්සර මම මේක දන්නේ නැහැ. ඒක ඩීඑස් එනක මහත්තයා ලොකු වැඩක් කරා නේ. ඔව්. ඔය අලුත් වැඩියා කරේ දැන් මේ වගේම චෛත්‍ය තියෙන මාත කියලා බලන්න මේ නාගදීපේ හා හා නාගදීප ඌරණී ස්පිටාල් ගියම පල්ලේ පාරක් තියෙන පාර දිගම ගියම පැවැටුඩින් දිනනවා ඒ මේ වගේම චෛත්‍ය තියෙන ගරවැටුන එක ඒක හදලා නැහැ එතකොට මේ ආදිවාසී කියන්නේ දඹදිව දඹානේ කට්ටියන්නේ ඔව් ඒ රතුකුලේ ඉන්නවනේ යක්පුරේ ඉන්නවා සාතිකුරේ යක්පුරේ එතකොට මේ මුහුදු වෙරළි කට්ටියක් ඉන්නවා හා හයිද ඒ හිටියට මේ මේ දඹානේ ආදිවාස අයත මේ තියෙනවානේ මේ කෝටි කෝටි මොකද්ද නම කියන එකට හොබරියාව නෑ නෑ එනවා දැන් තෝන මට ඒකේ නම මතක නෑ එතනත් කට කොටසක් ඉන්නවනේ ආදිවාසී ඉන්න මේ රතු වල කියන්නේ මේ මේ බිබිල ඉන්න කොහෙල සටනේ මුණුගුර වල ගොඩක් ඉන්නවා නේ ඔව් ඒ කියන්නේ ඇයි මේ සුදු කටි ලංකාවට කැමති සෙදු කට්ටිය ලංකාවටකින් කැමති මේ ලංකාවෙතින් දේපොළ වැඩින්නේ නේද අපි මේ හාරවට මේවා ඉදින් තියෙන්නේ රට තියෙන්නේ රත්තරන් තමයි නිදහන් කරුපි ඒක තමයි තියෙන්නේ අර කෞතුකාගාරේ ගියේ නැද්ද බලන්න කියලා දෙනවා මේ කෞතුකාගාරේ මෙහාපැත්තේ කැලේ දාලා තියෙන මේ පොළොව යට තිබ්බේ වර පොළොව යට තිබ්බේ ඔය තමයි අරගෙන දාලා තියෙන උඩ පොළොව යට දැන් පස් ගණ්ඩායි හාරපොම පස්සේ ආවෙනේ ඔය තමයි තියෙන්නේ දැන් මේව දැන් අර ගංගයි මේකයි එක මට්ටමකට තිබ්බේ 48 ගං වතුරු දන්නවද දන්නෑනේ 48 ගං වතුර 72 ඉපදුනේ ඒක තමයි 48 මමත් ඉපදුනේ 52 නේ 48 ගං වතුරට ඔය අපේ අත්තලා හැම කියන්නේ අත්තලා කියව කතා මේ චෛත්‍ය බේරෙන්න අර පැත්තෙම වටේට වතුර ගියා මෙතන යට උන්නේ නැහැ මෙහෙට උන්නේ නැහැ වතුර ගියා දැන් මේ සමන්දේ යහගම චෛත්‍යෙත් මේ උඩම නැහැනේ යට තියෙන්නේ සූර්යයන්ද කොහෙද හැදුවනේ ඔය හැමදේම මට මතක නැහැ මම ඉතින් අපි මෑත කාලේ වුණේ අපේ දෙමව්පිය පරණ වුණා හැමදේම මතක නැහැ දෙමව්පිය පරණ කියන්නේ ඇයි එහෙම පැරිම් පැරණිම කට්ටියනේ ඒගොල්ලෝ උතුර සිපත් කරන්න ඕනේ අම්මා නම අම්මගේ නම මට මතක නැහැ මේ පැරණි නම් තිබ්බේ මේ වගේ එතකොට මේ මේවා අලුතින්ද මේවා දිනු වෙනවා තියෙන්නේ ඔය පේම වයස කොච්චරද මට දැන් අවුරුදු 48ක් වෙනවා මේ 68ක් මේ මේවා මෙව්වා ඇවිදින් මහත්තයා මේ අලුතින් දිනු වෙලා තියෙන්නේ ආහ් මේ පැරණි කාලේ ඉන්නකොට මේ වගේ මිනිසු නැහැ වැඩි මම මඳින්න ආවන මං විතරයි ආයි මිනිහෙක් නෑනේ මේ එහෙමනේ තිබ්බේ ඔගේ මහත්තයා දැන් පේන්නේ මේ අලුත් දිනුවක් පරණ දිනුව මේ වගේ නෑනේ දැන් අපි මේ අඹ ගහක් ඇදුවා නම් මේ අඹ ගහ මේ ළඟදී හිටපේ වුණා. දැන් මෙතන අඹ ගහක් ඉස්සර තිබුණා මේ කැලා ගහක් තියෙනවා මේ දැන්. ඉතින් දැන් ඕකයි වැඩි දැන් මේ මෙතන උරුතොට තිබ්බා. පාලම තිබ්බේ නැහැ ඉස්සර. මහා පාලම තිබ්බේ නැහැ. ඒක 62ද 62 ගුණ හැදියෝක. 60 ගණනවල. මේ දිනු වෙනවන මොනවද ප්‍රතිචාර? ඉතින් ගෙවල් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණාට පස්සේ මම ගෙවල් දොරල් හැදෙනවා මම දිනු වෙනවා. ඔව් නේ. ඒ ඉස්සර දිනුවක් තිබ්බේ නැහැ නේ. ප්‍රේමදාස මහත්තයා ගෙවල් දොරල් හදා දීලා දිනුනේ. දැන් අපිත් හිටියේ මේ ඉස්සර හිටිය මිනිස්සු පිදුරු ගෙවල් වල හිටියේ. පිදුරු ගෙවල් පොල්ලොදි ගෙවල් ඉලුක් ගෙවල් ඔව්ව තිබ්බේ. ප්‍රේමදාස මහත්තයා තමයි මෙවුවා මිනිසුන්ගේ ගෙවල් ගංගුදා හදලා මිනිසුන් වටේට ඉන්න මිනිසුන්ටත් එක්ක ආධාර දීලා
එතකොට සිමින්ති එහෙම ආදර මටත් ගියේ හදාගන්න දීලා තියෙනවා. ඒ වගේ කාලයක් තිබ්බා. ආවා. දැන් ඉතින් නෑ. ඒවා ඔක්කොම විනාශල ගිහිල්ලා. දැන් නෑ නෙමෙ කිසිම දෙයක්. අපිටම ඩොලර් නෑ කියලා කියනවනේ. ඩොලර් නෑ කියන්නේ ඒවා ඉතින් අපි දැන් නෑ. ඒවා ඩොලර් කතා ලොකු මිනිසුන්ගේ කතානේ. අපේ කතා නෙවෙයි. අපි සල්ලි නෑ කියනවා. අපි සල්ලි නෑ කියත් අපේ කතා නෙවෙයි. අපිට කුරා ඉස්සර අපි කියාවේ කුරාන් ඉරුඟු. ඈ කලා කියන්නේ අපි වීටියක් වපුරුවන් ඒකේ බටු දැල් කියලා වල් වර්ගයක් තියෙනවා. ඒව අමත වෙන ඒවට උඩින් ගොයන් කරලා ගාව ඒක තමයි උඩින් උඩින් කපාගෙන ගියලා අපි හරි ගැසල කන්නේ. නැත්නම් අපි කෑවේ කුරාන් ඉරිඟු. දැන් තමයි මිනිසුන්ට බත්ම ඕන. බත්ම ඕන කියන්නේ. දැන් මේ කැලෙත් ගත්තානේ වනජීවීකට. ගත්තට පස්සේ හේනක්වත් කොටන්න නැහැ. ඉස්සර හේන් කෙටුවා නේද කන්දේ හේන් කෙටුවා. මේ හැමතැනම හේන් කෙටුවා. ඉතින් ඒක සිද්ධ කරලා ඉරිඟු හිටුවා. වැඩ ඉරිඟු කුරාන් ඕක තමයි තිබ්බැන්නේ නැහැනේ. ඔය අඹගස් තියෙන මිනිස්සුන්ගේ ගෙවල් තිබ්බ දැන් මෙතන අඹගස් තියෙන අර තියෙන ඔය මිනිස්සුන්ගේ ගෙවල් තිබ්බේ මේක ගංගා ඉන්න දිගට දැන් ඉතින් යවන්නේ ආව ශාස්ත්‍රීය සෞභාග්‍ය රටා හදිමුමදිද දිනු ඉතින් මොනවද දිනු වෙනවා කියන්නේ දිනු වෙලා තින්නේ දැන් ගස් දොරවල් හැම හැදිලා නේ ඒ කියන්නේ දැන් ගස් කොළන් දිනු කියවම් කොන්ක්‍රීට් වනන්ත නැති ඉන්නේ ඔබට ඉතින් කියන්න පිළිතුරු නැහැ අපි ගාව කොන්ක්‍රීට් ගස් කොළන් ටික නැති වුණාම ඈ ගස් කොළන් ටික නැති වුණා තමයි දැන් ඉතින් ගස් කොළන් කපුවම මේ බලන්න මේක වටේ තිබ්බා මොනවද මේ මානාග වන උද්‍යානය මේක තිබ්බේ තනි කරම මේ මගරක් තිබ්බේ විශාල මගරක් ඒ මගර ගස් එකක් වත් නැහැ නේද කපල් මෙතන එක ලොකු ගහක් තිබ්බා මෙතන ගස් තුනක් තිබ්බා අතන ගහක් තිබ්බා අතන ගහේ මෙයාට තිබෙන මගරක් වගේ විශාල මගරක් ඔය ඔකට හොඳම පරණ කට්ටි මේ නැහැ දැන් ඔය ගැන කියන්නේ හිටියා මෙතන කිකිරා කියලා බලා කුරු තොටේ පල්ලවෙන්නේ උරුකාරය එමිය මරුණ දැන් අවුරුදු 10කට උඩු ඌරු තොට ඔරු ඔරු තොට ඔරු ඔරු පැද්දේ ආ ඒ කියන්නේ ඉගොඩින් නිගොඩින් කියන්නේ ඒකොඩින් ඉඳලා මෙගොඩන මෙගොඩේ ඒකොඩේ කියන්නේ දැන් මිනිසුන්ට අවශ්‍ය දේවල් මොනවද මේ පැත්තේ මේ පැත්තේ අවශ්‍ය දේවල් මොනවද කෑම් බීම තමයි ඕන කිසි දෙයක් නැහැ ඔව් දැන් මෙහි දිනු වෙන නම් මොනවද ගොවිතැන් කරන්න වතුර දිනවද ගොවිතැන් කරන්න වතුර දිනව පොහොර නැහැ ආ ඒක තමයි වැඩේ පොහොර දිනන ඔය වතුර ඇති ඔය කුඹුරු හොද්දට වී තිනවා ඔය වතුර තියෙනවා ඔව් වතුර තියෙනවා හොඳම නැති ඔව් යූරියා හැම පොහොර තියෙනවා නම් බෙහෙත් තියෙනවා වල් බෙහෙත් එමෙ දිනනවා ඔව් හොඳට ආදායම තියෙනවා හොඳට ආදායම අපි අරන් තියෙනවා පොහොර නැති වුණා නේ ඔව් පොහොර නැති වුණා නේ කියන්නේ දැන් පොහොර ගේනවා කියනෝනේ පොහොර ගේනලා දැන් පොහොර හොඳට කියලා 10000 8000 ඔහොම දීලා ඉතින් කුඹුරකින් ආදායමක් ගන්න පුළුවන් ගොවියා තමයි තන වැටෙන්නේ එතන රුපියල් 350ට පොහොර දුන්නා නිකම් පොහොර දුන්නා අනිල් මාතයමක් කරයිද අනේ මන් දැන් මොනවා කරාද කිය අගමැතිතුමා අගමැතිතුමා ගැන කියන්න දන්නේ නැහැ කවුරු කියන්නේ කියන්න මේක වැඩක් කරනවා ප්‍රේමදාස මහත්තයා විතරයි වැඩක් කරේ වෙන ඔය කියන කිමිනේකත් ගණන් ගන්න බෑ ප්‍රේමදාස මහත්තයා ඉඳලා තමයි මිනිසු ජන සවිය දුන්නා ආධාර දුන්නා ගෙවල් හදලා දුන්නා ගම් උදාව කියලා ඇති කරලා ඒ ගම් උදාව ඇතුළේ විතරන්නේ වටේට දුන්නානේ 7500 මිනිසුන්ට දෙවිල ගෙවල් දොර හැදෙන පිදුරු ගෙවල් තිබ්බේ. අපි හැම කන්නේම පිදුරු බඳිනවා. දැන් ඒ කිරි බව නැහැ නේ. ඉස්සර හිටියේ කුඹුරු වැඩ ගන්න හර. ඊළඟට පස්සේ අට්ටට ආවා. ඊට පස්සේ ආවා මේ ගොයන් කපන මැසි. මිනිහට ආදායම නැන් විවිසල් විවිසල් කපන රුපියල් 10000යි. ඉතල ආහන ටැක්ටරේට ඔක්කොම දීම මිනිසුන්ට ආදායමක් තියෙනවා. තව කවුද කතා කරන්නේ? කතා කරොත් අපි අරන් ගිහලා වහලා දා. නෑ මෙහෙම ඉතින් හැමෝගෙම යහපත පිණිස වෙනුවෙන් යමක් කරනවා නම් ඒක තමයි අපේ යුතුකම. ඈ යමක් කරන්නේ නෑනේ. ජීවත් වෙලා ඉන්න කාලේනේ. ඈ යමක් කරන්න ඕන යමක් කරන්න. හරි බුදුසරණේ මගේ මොනවද වෙන්න ඕනේ? මොකුත් කිසි දෙයක් වෙන්න ඕන නෑ. මෙන්න මේ මිනිසුන්ට තියෙන මේ පොහොර ටික අරන් දුන්නා නම් හොඳටම ඇති. පොහොර ටික තෙල් ටික. පුළුවන්කම කරමයක් තියෙනවා නෝක හදන්න. එච්චරයි. ඒ අපි කොහොම හරි හම්බ කරන කනෝනේ. ඒ ඇති. මේ හැමදාම මෙහෙම ජීවත් වෙන්නේ. මේ ජීව ඔය ජීවිතේ හොඳයි. අන්නර ටික කරලා දුන්නා නම් ඒකයි. පොහොර ටික දුන්නා නම් මිනිසුන්ට කොච්චර ආදායමක්ද? ඒ ආදායම නැහෙනි. දැන් ඉරුඟු ගහක් හිටියොත් ඉරුඟු ගහට පොහොර ටිකක් දාන්න ඕන. ඉරුඟු ගහේ නැත්නම් වැඩක් නැහැ. දැන් ගිහිල්ලා දානවනේ. ඔව් කතා කරන එකද? නිල් කලට රතු කලට පොල්ලි බැත්තට දලු කානට
හිනානි කලට වාකරේට කන් රොකුලට මන්ද වෙන මේ හත්තේ බැති හත්තේ ලා කකුල කකුලියෝ බාස පොජ්ජ හිටලා ගන්න කාල මැච්චයි මාම කැච්චක් හොඳමයි අපි මේ ලෑස්ති වෙන්නේ මොනවා කරන්නද වැදි බාසා පොජ්ජ කරකුරු ගච්ඡන්න මොකද්ද ඉගෙන ගන්නවට කරකුරු ගච්ඡනවා කියන්නේ ලියනවට තමයි කරකුරු ගච්ඡනවා කියන්නේ හැබැයි ඉතින් ඉගෙන ගන්නවටත් කියන්නේ කරකුරු ගච්ඡනවා ඕනනම් ඔක ඒ කරකුරු ගච්ඡනවා කියන්නේ ලියනවට වැදි බාසා පොජ්ජ කරකුරු ගච්ඡන්න තමයි ඉගෙන ගන්න වැදි බාසාව ලියන්න ඉගෙන ගන්න හරිද ඉගෙන ගන්නකොට හිතලා ගන්නවා කියලා කියන්න පුළුවන්. මොකද කියන්නේ? හිතලා ගන්න. හිතටනේ මේවා දාගන්නේ. හිතලා ගන්නවා කියලා කියන්නත් පුළුවන්. හොඳයි. හැබැයි අද මම මේක අලුතෙන් කියා දෙන්නේ කලින් කියලා දුන්න ඒවා මතක තියෙනවා නම් විතරයි. කලින් කියලා දුන්න වතන හිතලාගෙන ඉන්නවා නම් විතරක් කියා දෙනවා. හරිද? හිතලාගෙන ඉන්නවා නම් ඔන්න තව අලුත් වචන ටිකක් කියා දෙනවා. හොඳයි බලමු දැන් අපි ඔක්කොම බලමුකෝ. හැබැයි ඔක්කොම එකපාර මට උත්තර දෙන්න ඕන. මම දැන් සිංහලෙන් සතාගේ නම කියනවා. මං නම් 15ක් ඉගෙනුවා මට මතක ඇටියට. නම කියනකොටම ඔක්කොම මට වැදි භාෂාවෙන් කියන්න ඕන. පුළුවන්ද? ඔව්. හරි. අලියා. මලියා. කොටියා. කොටියා. පොල්ලච්චා. මොකද්ද? පොල්ලච්චා. වලහා. කළුගඩියා. ගෝණා. කංකුණා. මුවා. අන්න හරි ඌරා ඔච්ච දික්ක ඉතෑවා කටලෙක්කා හාවා මොකි තලගොයා මොකි කිඹුලා කටලෙක්කා ගැට පිටියා කියන්නේ නෑ නේ පිට ගැට පිට ගැට පිටේනේ ගැට තියෙන කිඹුලාගේ එහෙනම් පිට ගැටය කවුද පිට ගැටයා මීහරකා මීමරකා එළහරකා එළමරකා එළුවා බල්ලා කුක්කා එහෙනම් හොඳට හිතලාගෙන ඉන්නවා හැබැයි ඉතින් සමහර අයගෙන ටිකක් පහු වෙලා එන්නේ එහෙම බෑ කියනකොටම වචනේ ආව නම් තමයි හිතලාගත්තා කියන්නේ ඒකට කියනවා අපි හොඳ වාගේ හිතලා ගන්නවා එහෙනම් හොඳට මතක තියා ගන්නවා ඔක්කොම හිතලාගෙන නම් ඉන්නවා හැබැයි හොඳ වාගේ හිතලාගෙන නැහැ නේද එතකොට ටිකක් මතක් වුණාම නේ මතකෙට එන්නේ එහෙම බෑ කියනකොටම මතකෙට එන්න ඕන අපි බලමු එහෙම මතකද කියලා බලමුද බැරිද ආ මං අතරින් පතර දැන් අහන්නේ ආ නෑ මං ඔක්කොගේ මේක පාර අහන්නේ අලියා කොටියා බලහා ගෝණා එයන්න කට්ටික ටිකක් නතර වෙනවා නේද හොඳයි අනිත් පාර වෙයි අනිත් සතිය මම කියලා දෙන්නේ එහෙම නැතුව පුරුදු නම් විතරයි හොඳයි එහෙනම් අපි අලුතෙන් අද ඉගෙන ගමු තව ටිකක් හරිද ඔන්න දැන් බල්ලා වගේ බල්ලට කිව්ව මොකක් කියලාද? කුක්කා නෙමෙයිනේ කුක්කා. කවුද? කුක්කා. එතකොට බල්ලා වගේම සතෙක් ඉන්නවා කැලේ. ඒ කවුද? දියබල්ලා. නෑ. නරියා කියලා සතෙක් ඉන්නේ. ආ නරියා. හිවලක් කියනවා නරියක් කියනවා. නරියා ආ හු කියන්නේ අන්නේ නරියා. ඒ එයා ඉන්නේ කොහෙද? එයා ඉන්නේ කැලේ. ඒ හින්දා කැලේට කියන්නේ කැලෑ පොජ්ජ කියලා. මොකද්ද කියන්නේ? අන්න කැලේ ඉන්න බල්ලා නිසා අපි නරියට කියනවා කැලෑ පොජ්ජේ කුක්කා කැලෑ පොජ්ජේ කුක්කා දැන් ගෙදර ඉන්නේ අපේ නිකන් කුක්කා කැලේ ඉන්න නරියා කවුද කැලෑ පොජ්ජේ කුක්කා කවුද කැලෑ පොජ්ජේ කුක්කා දැන් එතකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවා දඬුලේනු දැකලා තියෙනව නේද දඬුලේනට කියන්නේ මෛරා කියලා කවුද මෛරා හරිද? එතකොට ලේනොත් තව තියෙනවා පොඩි ලේනෙක් ඉන්නවා නේ. ඒ ලේනගේ තියෙන විශේෂ මොකද්ද? පිටේ තියෙනවා ඉරි තුනක් නේ. ඒ හින්දා ඒ ලේනට අපි කියන්නේ කවුරු මොන ලේනා කියලාද? කිරි ඉරි ලේනා කියලා නේ. ඉරි ලේනා. ඉතින් එතකොට එහෙනම් වැදි භාෂාවෙන් දඬු ලේනට කියන්නේ මෛරා නම් ඉරි ලේනට කියනවා ඇත්තේ ඉරි මෛරා. කවුද? ඉරි මෛරා. දඬු ලේනා කවුද? මෛරා. ඉරි ලේනා කවුද? ඉරි මෛරා කවුද ඉරි මෛරා ඔන්න දැන් මම තුනක් කියා දුන්නා මම බලමු මතකද කියලා නරියා කැලෑ කුක්කා කැලෑ පොජ්ජේ කුක්කා කවුද කැලෑ පොජ්ජේ කුක්කා දඬුලේනා
මයිරා ඉරිලේනා ඉරිමයිරා ආ දැන් අශ්වයෝ අපි දැකලා පින්තූරවල දැකලා තියෙනව නේද අශ්වයෝ සිංහයෝ දැකලා තියෙනවනේ ආ ඒගොල්ලන්ගේ මූනේ මොනවද තියෙන්නේ රවුල් වගේ තියෙනව නේද ආ දැන් හොටේ අපි මේ මූණට කියන්නේ වැඩි භාෂාවෙන් හොට කියලානේ නේද එතකොට අශ්වයාට එහෙම නැත්නම් සිංහයාට ඔය දෙන්නටම තියෙන එක නම වැඩි භාෂාවේ එයාට කියන්නේ හොටවලු මඤ්ඤා හොටවලු මඤ්ඤා කවුද හොටවලු මඤ්ඤා අන්න හරි එතකොට ඔන්න දැන් ආපහුවමු නරියා දඬුලේනා ඉරිලේනා මයිරා අශ්වයා හොට හොට වලු මනවලු මඤ්ඤා මඤ්ඤා අන්න එතකොට කුරුල්ලන්ට ලස්සන නමක් තියෙනවා කුරුල්ලට කියන්නේ චප්පි කියලා චප්පි කවුද චප්පි අන්න චප්පි හරිද කුරුල්ල සද්ද කරනවා වගේ වෙන්නේ ඇහෙන්නේ චප්පි නේද ආපහු බලමු කොහමද කුරුල්ලා චප්පි අශ්වයා හොට හොට වලු වලු මඤ්ඤා හොට වලු මඤ්ඤා ඉරිලේනා ඉරි මයිලා දඬුලේනා මයිලා නරියා කුක්කා හොඳයි එහෙනම් ඔය කියන පහ හොඳට හොඳවාගේ හිතලාගෙන තියෙනවා නම් ආය දවසක් මම තව ටිකක් කියලා දෙනවා. එහෙනම් අපි වැඩි භාෂා පාඩම මෙතනින් අවසන් කරමු. මාම කැච්චක් හොඳමයි. මාම කැච්චක් හොඳමයි. අපේ අසන්නන්ගෙන් අදාහන ප්‍රශ්නය තමයි වැඩි භාෂාවෙන් සිංහයාට කියන්නේ කොහොමද? අපේ අසන්නන්ගෙන් අදාහන ප්‍රශ්නය තමයි වැඩි භාෂාවෙන් සිංහයාට කියන්නේ කොහොමද? වැඩි භාෂාවෙන් සිංහයාට කියන්නේ කොහමද අපට ලියලා එවන්න ප්‍රධාන වැඩිනායක කොටබකිල දඹා ප්‍රධාන වැඩිනායක කොටබකිල දඹා අද දින මැච් එක අනු කලාප කාල මැච් හැමාරතන කොළඹ බෝරුගම්පොඩියෙන් උපුල් චන්දන හොරත් තාදේශීය සේවා අධ්‍යක්ෂ තුසාර සඳනායක මහවරු මේ බෙන් දඹාන කතා දමන යමකේ පාලක අරුණ සිරිජයවික්‍රම හර්ෂ ශාන්ත චන්ද්‍රත්න පෙරුම්බඩගේ එහෙමනම් ඔය ඇත්තන්ට කන්දේ දෙයිලැත්තන්ගේ පිට පොච්චයි බුද්ධිලැත් බුද්ධිලැත් හැරිමට මන්දු වේලා මාස පොච්ච නමයමකින් සිව් හෙලයන්කෙන් සුසැති ලංකා පොච්චට මංගච්චපු බුද්ධිලැත්තන්ට ඉච්චිච්චෙල්ලාම ඇහිරුකුල්ට මන්දුනේ යක්ක ගෝත්‍රයේ වන්නියලැත්තුයි. බුද්ධිලැත්තන්ගේ මං පොච්චේ මංගච්චන වන්නියලැත්තු. ඉදා දිනමැච්චේ මහා නාගනම් වූ පාර්ලේය වනයට වැඩිය බුද්ධිලැත්තන්ට වනපස මලින් කඳාරණී තියතැනෙන් පූජාපොච්ච මන්දු කළා. අද දින මැච්චේ වැදිරට වන්නිලැත්තන්ගේ කැලෑපොච්චේ මන්දෝන චෛත්‍ය එකමක් සීවලී මහාසෑය සීවලී මහාසෑය. හැම පෝය දින මැච්චකම කඳාරණිකේ තියතැනෙන් මී පැණියෙන් වනපස මලින් සුගන්ධවත් කරන්න හිත්ලාමු. දමානේ සීවලී චෛත්‍ය කැලෑපොච්චේ මන්දෝන වනපස මලින් සුගන්ධවත් කරන්නට හිත්ලාමු. සුගන්ධවත් කරන්නට හිත්ලාමු. සුගන්ධවත් කරන්නට හිත්ලාමු.